ගැප්ගෙල තියෙන්නේ ගර්භාෂයත් යෝනි මාර්ගයත් අතර සීමාව තීරණය කරන්න. මේක මැදෙත් සිදුරක් තියෙනවා. මේ ළමයෙක් පිළසඳ ගත්තට පස්සේ ඒ ගැප්ගෙලේ මේ සිදුර ශ්ලේෂ්මල ගුලියකින් සීල් වෙනවා. ආයේ ශ්ලේෂ්මල ගුලිය දිය වෙන්නේ කවද්ද? ළමයා ප්‍රසූත වෙද්දී. ඒ වෙනකන් ආයේ නැහැ. හරි රස්නිට දියල එහෙම වෙන්නේ නැහැ මොකෝ. ළමයා එළියට එද්දී තමයි එන්නේ. ඒ කියන්නේ ළමයාට උපරිම ආරක්ෂාවක් දෙනවා. ඒ පුදුම දේවල් මේ මේ පාඩම මන්නම් කියන්නේ සාමාන්‍ය ජීවිතේට වැදගත් හින්දා හොඳට ඉගෙන ගන්න. මේක විතරයි දන්නේ. එහෙම වෙන්නේ නැතුව මේක තේරුණාද? මේකත් හොඳට ඉගෙන ගන්න. දැන් පුතා මම මේ ඇඳලා තියෙන පේශි මේ ගර්භාෂයේක බිත් ඊළඟට ඒවම පැලෝපීනාලය දිගේත් මේ විදිහට මොන් හොම යනවා මේ. දැන් මට අද පාඩමට මේගොල්ලන් මේ මෙහෙම මේව පාඩ කළා තියෙන එක වැදගත්. පාඩමට ඒක වැදගත්. ඒ නිසා පාඩ කරනවා. ඒ වෙනකන් ඔයාලා කතා කරන්නේ. මේ යෝනි මාර්ගයේ දිහා දැන් සමහර අය උඩ අරගෙන බලාගෙන ඉන්නවා. අම්මෝ සර් මොකද්ද කටුක ගමන් මාර්ගයේ? අම්මෝ මට බෑ සර්. මේ තියෙන්නේ తాවකාලික නැමුම්. ඒව ශිෂ්ණය ඇතුල් වීමත් එක්කම එහෙම නැත්නම් දරු ප්‍රසූතිය සිදුවනත් එක්කම මේව දිග ඇරිලා යෝනි මාර්ගයේ ප්‍රමාණය විශාල කරනවා. නිකන් ඉන්නක මං ඉන්න වෙලාවට යෝනි මාර්ගයේ ප්‍රමාණය විශාල වෙන්නේ නැහැ. හරි. එහෙම කැමැති විදිහට මේව කරන්න මිනිස්සු බය කරන්න තියා ඉන්නේ නැමෙන්නේ මේක. හරි. මේක දරුවා ප්‍රසූත වෙද්දී එහෙම නැත්නම් සංසර්ගයේ වෙලාවේදී අවශ්‍ය වුණොත් මේ විසර වෙන තියෙන එකක්. නැත්තම් මේ තියෙන විදිහටම මේ අපි දන්නේ. රයිට්. දැන් ඔන්න වැදගත් විස්තර ටිකක් ආයෙම. දැන් ඩිම්බකෝෂ දෙකක් තියෙනවනේ පුතා. පැලෝපියනාලත් දෙකක් තියෙනවා. ගර්භාෂ එකයි යෝනි මාර්ග එකයි. එතකොට හරිද? එහෙනම් ප්‍රධාන කොටස් හතරයි. කො බලන්න කියමු. ඩිම්බකෝෂ, පැලෝපියනාල, ගර්භාෂය, යෝනි මාර්ගය. ඒ ටික ලියලෙමු. නිරවද්ද වඳින්න විකාර අඳින්නේ. අඩු ගන්නේ මේකවත් පිළිවෙලට තියාගන්න ඕන. අඳින්න බලන්න. මම කරන්න. හොඳයි. හොඳයි හොඳයි හොඳයි. ඩිම්බකෝෂ ගර්භාෂයේ බිත්තියට බැඳිලා තියෙන පේනවා. බන්ධනී වලින් බැඳිලා තියෙන. මේ ගර්භාෂයේ බිත්තියට බැඳුනා. ගර්භාෂයේ තමයි දරුවව බලා කියාගන්නේ. අපි හැමෝම ඔතන ඉඳලා තියෙනවා අම්මගේ. ඒ වෙනුවෙන් ගයනුක් කෙනෙක් කරන කැපවීම, කාන්තාවක් කරන කැපවීම හරි ප්‍රශංසනීය දෙයක්. ඒකයි දැන් ඒක අවතක් සිරු කරන්න බෑ. මෙහෙන් උම අල්ලපුවම එබෙනවා. හේතුව කියන්නේ මේ පොඩි පුෂ් එකක් දුන්නොත් එබෙනවා. හේතුව කියන්නේ මෙතන තියෙන මොකද්ද? තරලයක්. ඔය පශු වෛද්‍යෙම ගියාම වැස්සියන්ගේ මේව බලන්න වෙනවා. මෙම ඩිම්බකෝෂේ මෙහෙම මෙහෙම දාලා මෙහෙම ඇඟිලි දෙකට ගන්න ඕන කොහොම. අරගත්තාම ඩිම්බකෝෂේ මෙතන. ඊට පස්සේ වටේ මෙහෙම ඔබලා බලන්න ඕන. එතන හම්බෙනවා අර නෙරපු හරිය මේ මෙහෙම. කොහොමද හෙවිල්ල? ඒක තේරෙන්නේ නිකන් අපේ මූණේ නම් මොකක් වගේ. කුරුලෑවක් වගේ. ඔබලා බලන්න ඕන. හොඳට ඔබන්න. එතකොට මේක එළියට එනවනේ. පරිස්සමින් බලන්න. ඔන්න දැන් මෙතෙන් තිනකන් වර්ධනය වුණාම අපි කියනවා මේ ලොකු එකට ග්‍රාෆීය සිවුනිකාව. වචන මතකයි නේද? දැන් අතීතේ යලිනවා. මේ සිවුනිකා වර්ධනය කරන්න මොකක් හරි හෝමෝනයක් දායක වුණා. මොකක්ද ඒ හෝමෝනය? FSH. මතකද? සිවුනිකා වර්ධනය කරයි 14 වෙනි දවසේ එනවා තව එක්කෙනෙක් මේකේ ඉන්න ඩිම්බය මෝචනය කරන්න. කවුද? කවුද එන්නේ? හස්බන්ඩ් නෙමෙයි, හෝමෝනයක් එන්නේ. කවුද කියන්න බලන්න. කවුද? LH. LH එන්නේ.
සියුනිකා වලින් හදන හෝමෝනේ තමයි මොකද්ද ඊස්ට්‍රජන් මම මෙහන්නේ මේකට බලපාන එක LH ආව ගමන් මෙතනින් මේක මේ කුරුලෑවක් පිපුරනා වගේ මේ ටොස් ගාලා මේ බිත්තිය පුපුරගෙන යනවා පොඩක් මේ පැතර තල්ලු වෙනවා ටොස් ගාලා යනවා සද්ද වෙනස් වෙන්න පුළුවන් නමුත් මේ වැඩේ වෙනවා හරි එතන මෙතන මෙන්න මෙහෙම පැලිච්ච තුවාලයක් ඉතිරි වෙනවා ඇතුලේ සෛල ටික බිම්බ කෝෂය ඇතුලේ රැඳෙනවා මෙහෙම අර ආධාරක සෛල වලින් යම් ප්‍රමාණයක් මෙතන රැඳෙනවා එලියට පයින්නවා මොම්බේද ටීම් ඩිම්බය මේ තියෙන ඩිම්බය ආධාරක සෛල ගොන්නක් අරන් අර යාවටේ හිටියනේ සෙට් එක අර ගොන්නක් අරන් එලියට පැන්නා ඩිම්බය ඒ නිසා ඒකට අපි කියන්නේ මොන මෝචනේද ඩිම්බ මෝචනේ දැන් මෙතන ඉන්නේ ලොකු මාළුවෙක් නෙමෙයි දිම්මකෝෂයේ තියෙන. හරි? මේ ඉතිරි වෙන සෛල අර ඩිම්බ මෝචනයෙන් පස්සේ ඉතිරි වෙන සෛල දැන් ඔයතරම් හිතන්න මෙතන ඩිම්බකෝෂේ මොකක්ද උනේ ඇත්තට මොකක්ද උනේ මේ පිපිරලා ගියාම තුවාලයක් හැදුනේ. ඒ තුවාලේ මෙන්න මේ සෛල ටික එකතු වෙලා වෙනත් ව්‍යුහයක් හදනවා ඒකත් ග්‍රන්ථියක් වගේ වැඩ කරනවා ඊට පස්සේ හොඳ ව්‍යුහයක් හදනවා ග්‍රන්ථිමය ව්‍යුහයක් හෝමෝන නිපදවන්න පුළුවන් එකක් හදන්නේ ඒකට තමයි අපි කියන්නේ මොකද්ද පීත දේහය හයියෙන් කියන නම පීත දේහය කවුද පිපිරි ගිය ග්‍රාෆිය සියුනිකාව පීත දේහය බවට පත් කරන්නේ ඔය විදිහමයි දුන්නේ පිපිරීගිය ග්‍රාෆිය සියුනිකාව පීත දේහේ බවට පත් කළේ කවුද? කවුද කවුද හයියෙන් කියන්නේ? LH-ම තමයි. ඩිම්බ මෝචනය කළෙත් කවුද? LH-ම තමයි. පීත දේහෙන් මොන හෝමෝනේද හැදුවේ? ප්‍රොජෙස්ටරෝන් වැඩිපුර හැදුවේ. ඊට පස්සේ මේ පීත දේහේ සෛල ටිකින් ටික මෙහෙම බිඳ වැටිලා අපේ උනත් ඇඟේ තුවාලයක් වුණාට පස්සේ සෑහෙන කාලෙකින් පස්සේ මොකද හිටින්නේ? කැලලක් ඉංග්‍රීසියෙන් කියන කැලලට මොකද කියන්නේ කොහොමද කියන්නේ ස්කා ස්කා ටිෂු ෆෝමේෂන් කියලා කියන්නේ කැලලක් හැදෙනවා ඔන්නෝම එතන නිකම්ම නිකං සුදු තන්තු පිරිච්ච කැලලක් හැදෙනවා ඔන්න ඒ වගේ ඒ නිසායි අපි කියන්නේ ඒකට ශ්වේත දේහය මෙන්න කොටස් ලිස්ට් එක මෙන්න රූපේ ආ කියන්න බෑන ඩිම්බකෝෂයේ ප්‍රධාන කලාප දෙකයි මොනවද මජ්ජාවයි බාහිකේ විවිධ අවස්ථා තියෙනවා පළවෙනිම මේ හරිය දිනේ ප්‍රාථමික සිවුනිකා මේවට කියන්නේ ඒවට කියන්නේ මොනවා කියලාද ප්‍රාථමික සිවුනිකා ඒවා වර්ධනය වෙවි මොනවා හදනවද මූලාවස්තික සිවුනිකා අතර මේ ප්‍රාථමික සියුනිකා කියන එකත් වැරදි. සියුනිකා නේ මේ වගේ තියෙන්නේ ප්‍රාථමික අණ්ඩ සෛල. අණ්ඩ සෛලය. අණ්ඩ සෛලය තමයි මැද්ද ඉන්නේ. ඒවට ප්‍රාථමික සියුනිකා කියවට කමක් නැහැ ප්‍රාථමික මොකක් ඉන්නේ හින්දාද? අණ්ඩ සෛලය ඉන්නේ. සියුනිකාවක් කියන වචනේ අණ්ඩ කියන වචනේ දෙකක්. ආ දැන් ඒ වෙනස බලන්න කො. සියුනිකාවක් කියන්නේ මේ ඔක්කොම ඒකට අයිති වෙනවා ඇතුලේ ඉන්න අණ්ඩ සෛලය ඒ වටේ ඉන්න ආධාරක සෛල මෙතනත් එහෙමයි දැන් මෙතනින් මේ එලියට ගියා ටොක් ගාලා මොකද්ද ගියේ අණ්ඩ සෛලය නෑ අණ්ඩ සෛලයත් එක්කම කවුද ගියේ ආධාරක සෛලත් ගිය නිසා මේකටත් මේකට පිටිනවා ඩිම්බය අණ්ඩ සෛලය ආධාරක සෛල වලින් වට වුණාම ඒකට කියන්නේ වචනේ මොකද්ද ඩිම්බය දැන් අහගන්න දැන් ඊට ප්‍රශ්නේ එන්නේ සර් මෙතන තියෙන්නේ ඊට ඩිම්බේ හොඳට අහගන්න මේ මෙතන තියෙන්නේ ඩිම්බය වටේටත් ආධාරක සෛල තේරුණාද මම ආයේ කියනවා මේ ඩිම්බය වටේටත් ආධාරක සෛල මොකක්ද එහෙනම් ඒකට කියන්නේ සියුනිකා
तेरना ना सीनिका वाला डिंबे विनसमुखा डिंबे तीन आधारक शैल वड़ा वेडियंग आधारक शैल तीन मुगेद सीनिका वाल विनास अदमा मुन कोश यदमी डिंब कोश अतुले मुनकाव तीन अद सीनिकाव सीनिकाव तुले मुखातीन अद डिंबे डिंबे तुले मुखातीन अद अंड शैल ओकमेकनी कोम एकवागे ना विनाश है भाई डिंब कोश ऐतुले सीवनिका सीवनिका ऐतुले डिंब डिंबे ऐतुले अंडसाइले हरी रजन के मित्र हरी